කුමන නීති තිබුණත් කුමන මට්ටමක බරපතල දඬුවම් දෙන ආකාරයේ තීන්දුව තීරණ තිබුණත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් නවක වාදයේ ලබා දීම කියන කාරණය තුරන් කිරීම සඳහා තවමත් නොහැකි වෙලා තියෙනවා. මෑත කාලයේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂයෙන් ශාස්ත්‍ර පීඨයේ සිද්ධ වුණේ මේ නවක වාදයේ ලබා දීමේ නවතම ප්‍රවණතාවය. මෙතන ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් නවක වාදයට විරුද්ධ පාර්ශවය, අනිත් පාර්ශවය නවක වාදකයෝ. එතකොට මේ වදකයෝ මොකද කරන්නේ? මේ විශ්වවිද්‍යාලයේ සීමා බන්ධන පනවගෙන තියෙනවා. ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් නවක වදයට විරුද්ධ නම් ඒ නවක වදකයන්ගේ වද ක්‍රියාකාරකමට එකඟ නැත්නම් ඒ අයට සමහර පොදු විශ්වවිද්‍යාලයේ පුස්තකාලය වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණය වෙන්න පුළුවන්, පිහිනුම් තටාකය වෙන්න පුළුවන්, අනිකුත් පොදු ස්ථාන විශේෂයෙන් ආහාර ගන්න ආපන ශාලා මේවට ප්‍රවේශ වෙන්න දෙන්නේ නැහැ. ඒවට ප්‍රවේශ වුණොත් එහෙම නැත්නම් ඒ වගේ ශිෂ්‍යෝ ගැවසුනොත් පහර දෙනවා. කෙලින්ම අසූචි ප්‍රහාර එල්ල කරනවා, කුණු බිත්තර ගහනවා, අතින් පයින් පහර දෙනවා. ඒ වගේ ඉතාම තිරශ්චීන මට්ටමේ ක්‍රියාකාරකම් මේ නවක ශිෂ්‍යයන්ට වද දෙන ඒ වදක කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරනවා. එතකොට මෙතන අපි මූලිකව තේරුම් ගන්න ඕනේ කාරණයක් තියෙනවා. ආචාර්ය මහාචාර්යවරුන් විදිහට මේ පීඨේ අපි සියලු දෙනා එකවන්ව අපේ පීඨ මණ්ඩලය තීරණය කරලා තියෙනවා. මේ වගේ දේවල් තව දුරටත් විශේෂයෙන් අපේ පීඨයේ විශ්වවිද්‍යාලයේ සිදුවීමට ඉඩ නොදිය යුතුයි කියලා. අපි එකඟතාවයකට ඇවිල්ලා ඉන්නවා. මේ වදක ක්‍රියාකාරකම නතර කරන තුරු අපිට ලිඛිතව අවශ්‍යයි ඒක නතර කරනවා කියන එකට. ඒ ලැබෙන තුරු අපි ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වෙලා තියෙනවා. මං හිතන්නේ විශ්වවිද්‍යාල දරුවෙකුට තියෙන අයිතිවාසිකම වෙනත් කණ්ඩායමකට නැති කරන්න කොහෙත්ම බෑ. එවැනි බලපෑම් කරනවා නම් පෙරදින විශ්වවිද්‍යාලයේ විනය පාලක ඉදිරියේ මම සූදානම් ඒ ශිෂ්‍යයන්ට දඬුවම් කරා.